आदरणीय द्विवेकुटे पिलियंदर अध्यापन कलापे यूट्यूब गुरुतु मी चैनल सादर नम मापे कनिष्ठ विद्यालय आर एम राजरत्न गुरुतु अद मगे विषय गणित पाड़ बाग अदा भी बाग देख कोटसें मम उबट इगन मीमट बलापुर काल नेतां हतरें पांगु हतरें निक पिलिवा हतरे අපි මුලින් ඉගෙන ගත්ත භාග පාඩුවේදී දෙකෙන් බෙදුවාම හරියටම අර්ධය කියන්නේ කීයද කියලා ඔබට ලබා ගන්න පුළුවන්. එහෙනම් මෙතෙන්දිත් අපි කරන්නේ හතරෙන් පංගුවක් හොයාගන්න. ඔබ කල යුත්තේ හතරෙන් මේ මල් සංඛ්‍යාව බෙදීම. එහෙනම් 8 බෙදීම 4 අපිට ලැබෙනවා කීයද? හතරෙන් එකක් කියන්නේ මල් දෙකක්. එහෙනම් අපි ඒක මේ විදිහට අඳුරු කරලා දක්වනවා. මල් දෙක මේ බලන්න මේ මල් සමූහයෙන් හතරෙන් එකක් කියලා කියන්නේ මල් දෙකයි. කියන්නේ ගොඩවල් හතරකට බෙදුවොත් එක ගොඩකට වෙන්නේ මල් දෙකයි. ඊළඟට බලමු දුවේ පුතේ හතරෙන් පංගු එකකට වැඩි ප්‍රමාණයක ඇති ද්‍රව්‍ය ප්‍රමාණය සොයන. එතකොට හතරෙන් පංගු එකකට වැඩි, ඒ කියන්නේ හතරෙන් දෙකක් හතරෙන් තුනක් වැනි අවස්ථාවකට ලැබුණොත් කොහොමද අපි එය සොයාගන්න කියලා. ගොඩම් ගෙඩි 12කින් 4න් 2ක ගෙඩි කීයද? එහෙමනම් අපි අර මුලින් අනුගමනය කරපු ක්‍රමය ආකාරයටම 12 බෙදනවා අපි 4න්. එතකොට අපිට ලැබෙනවා පිළිතුර කීයද? 3යි. අපෙන් අහන්නේ 4න් 2ක. එහෙනම් අපි මොකද කරන්නේ? 2කින් මේ 3 ගුණ කරනවා නැත්නම් වැඩි කරනවා. එතකොට අපිට ලැබෙනවා 4න් 2ක් කියන්නේ ගොඩම් ගෙඩි 6යි. හතරෙන් හතරෙන් බෙදුවාම හතරෙන් එකක් කියන්නේ හතරයි. අපෙන් අහන්නේ හතරෙන් තුනක්. එහෙමනම් තුන් වරක් හතර 12යි. මම හිතන දුවල පුතාලට දැන් ගොඩක් හොඳට මේ පිළිබඳව පැහැදිලිමක් එන්නේ. දැන් මම මෙතන දීලා තිනවා මේ රූප දෙකෙන් ප්‍රශ්න කීපයක් දෙකක් ඔබෙන් අහලා තියෙනවා. අපිට කියනවා මේ රූපේ හතරෙන් දෙකක් පාට කරන්න. එහෙමනම් පුතේ මොකද කරන්නේ? අපි බලමු මේ රූපේ කීයකට බෙදලා තියෙනවද? 1 2 3 4 5 6 7 8. මේ රූපේ ගොඩවල් 8කට බෙදලා තියෙනවා. එහෙනම් අපි 8 බෙදන්න ඕනේ කීයෙන්ද? 4. 4ෙන් බෙදුවාම අපිට පිළිතුර ලැබෙන්නේ 4 වරක් 2නේ 8 වෙන්නේ නේද? එහෙනම් 4ෙන් එකක් කියන්නේ කීයද? 2යි. එහෙනම් 4ෙන් දෙකක් කියන්නේ 2 වරක් 2 4. එහෙනම් අපි මෙන්න මේ විදිහට මේ අඳුරු කරලා තියෙන්නේ හරියටම 4ෙන් 2ක ප්‍රමාණය. ඊළඟ එකේදී තාන්නේ
හතරෙන් තුනක කීයද කියලා. එහෙනම් මෙතන තියෙන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. 8 අපි බෙදනවා හතරෙන්. 8 අපි හතරෙන් බෙදුවාම කීයද? එක කොටක තියෙන්න ඕනි 2යි. එහෙනම් ගොඩවල් තුනක තියෙන්න ඕනි දෙවරක් 3 6යි. එහෙනම් මේ රූපයෙන් අපි අඳුරු කර යුතුයි කොටස් 6ක්. මෙන්න මේ විදිහට කොටස් 6ක් අපිට අඳුරු කරලා පෙන්නන්න පුළුවන්. 4න් 3 කියන එක මේ විදිහට මේ රූපය ආශ්‍රයෙන් අපිට නිරූපණය කරන්න පුළුවන්. එහෙනම් අපේ පොඩිත්තන්ට දැන් මුලින් වැටහෙන්නේ නැති අපේ දුවල පුතාලට විශේෂයෙන්ම 3 4 5 ශ්‍රේණි සියලුම දක්වන්න මම හිතන මේක ගොඩක් වැදගත් වෙන දුවේ පුතේ. ඔය සියලු දෙනාට මේ කාල සොයා ගැනීමට අවබෝධය ලැබෙන්න ඇති. ඊළඟට මම පුංචි අභ්‍යාසයක් ඔබට දීලා තියෙනවා. ගොඩවල් කීපයක තිබෙන අඹගෙඩි ප්‍රමාණය. පළවෙනි කොටේ තියෙනවා 20ක්, දෙවෙනි කොටේ තියෙනවා 28ක්, තුන්වෙනි කොටේ තියෙනවා 32ක්. මම අහනවා ඔබෙන් අඹගෙඩි 20කින් 4න් 1ක ගෙඩි කීයද? අඹගෙඩි 20කින් 4න් 2ක අඹගෙඩි කීයද? අඹගෙඩි 20කින් 4න් 3ක ගෙඩි කීයද? එහෙමනම් දුවේ පුතේ ඔබ ඒ අවබෝධ කරගත්ත දැනුමින් මේ වගු සම්පූර්ණ කරන්න ඔබ කාල පිළිබඳව මම හිතනවා අවබෝධයක් ලැබෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් තවත් මෙවැනිම පාඩමකදී නැවත හමු වෙනවා. ඔබට ආයුබෝවන්.